හරි. එතකොට එතකොට දැන් වඩා විනරති වඩා සාධාරණ ශාස්ත්‍රීය වංශයේ ධර්මයේ ඒ ආකාරයෙන්ම ඕ ගම්බිරිට ආසන්නවම දේශනාව කියන ක්‍රමය තේරවාදී කියලා ගත්තොත් මම වැරදි කියලා. තේ උත්තරේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මගේ යුතුයකම තේරවාදයේ තියෙන ටික මම උගන්වනවා. ඒකට ටිකක් අමනාපෙන් දෙට හිතෙන්න පුළුවන්. ඇයි මම මේ උත්තරය දෙන්නේ නැත්තේ කියලා. මම මේ දුරදිග හිතන කතා කරන්නේ. තේරවාදයේ තියෙන තොරතුරු තමයි මට කතා කරන්න තියෙන්නේ. මම දේශකෙක් ලෙස. මගේ පෞද්ගලික පුහුණුව ඒක පෞද්ගලිකයි. ඒක අහුවත් මම කියන්නේ නැහැ. මම තේරවාදී උගන්වනවාද කිව්වොත් මම පැහැදිලිව තේරවාදී උගන්වනවා. මම තේරවාද සම්ප්‍රදායයට ඉගෙනගෙන තියෙනවා. යම් ගුරු ඇසුරක් ලැබලා තියෙනවා. ඒ සම්ප්‍රදාය ඉතිහාසය හදාarලා තියෙනවා. ඒ අනුව මේ සම්ප්‍රදාය උගන්න මේ සම්ප්‍රදාය ගැනම වචනයක් කියන්නම් මේ තේරවාද සම්ප්‍රදාය කියන එක හරිම සාර්ථක සම්ප්‍රදායක් මම නිතරම කියනවනේ A to Z මේක විස්තර කරලා තියෙනවා කොහොමද විදර්ශනාව වැඩෙන්නේ මොකද්ද හේතුව ඒක පදනම තේරවාද ත්‍රිපිටකය දැන් මහත්මයා මම මේ කතාව හිතන්නකෝ විද්‍යාඥයෝ පිරිසක් ඉදිරියේ කතා කරා කියලා මම කිව්වොත් එහෙම මතු උප්පත්තියක් තියෙන නිසා තමයි නිවන් දකින්න ඕනේ. ඒකට එනෝ ඔහො පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ඔබ වහන්සේ මතු උප්පත්තිය මට ඔප්පු කරලා ඉන්න එපා කියලා එයා කියනවනේ ඉස්සෙල්ලා. එතකොට ඒ කමියුනිටියට අනුව මම කතා කරන්නට ඕනේ. කමියුනිටියට නම් කතා කරන්නට ඕනේ. එතකොට තේරවාදයේ උගන්නන පිළි මේකේ ඉන්න පුළුවන් තේරවාද ගරු කරන පිරිසක්, තේරවාදයේ පටහැනි අදහස් දරන පිරිසක් තේරවාදී මූලික සිද්ධාන්ත වලින් පිටව ධර්මයේ විවරණය කරන්න කැමති පිරිසක් උදාහරණ අභිධර්මයේ අතහරින පිරිසක් මේ ඔක්කොම මේ ධර්ම දේශනාව අහනවා වෙන්න පුළුවන්. එතකොට මම මේක හරි අනිත් ඒවා වැරදි කියන ස්ටෑන්ඩ් පොයින්ට් එකේ හිටියොත් මම ඉන්නවද නැද්ද කියලා කියන්නේ හිටියොත් ඒක මිනිස්සුන්ට තෝරගන්න තියෙන අවස්ථාවක් නැති කරන්නේ. ඒ නිසා මගේ යුතුයකම තේරවාදයේ උගන්වන එක. ඒක සමාහරට හිත රිදෙනවා වෙන්න පුළුවන්. ඒක බලාපොරොත්තු වෙන උත්තරේ වෙන්න පුළුවන්. සමාහරට මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක මම දෙන්නේ නැහැ උත්තරේ. හැබැයි මට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මම අධ්‍යයනය කරපු තේරවාදයේ හැටියට මේ තේරවාදයේහි විදර්ශනා තේරවාද ත්‍රිපිටකය පදනම් කරගෙන අටුවා ටීකා පදනම් කරගෙන විදර්ශනාව A to Z විස්තර කරලා තියෙනවා. කොහොමද කෙලස් ප්‍රහාණය වෙන්නේ මොකද්ද ඒකේ යුක්තිය ඇයි කෙලස් ප්‍රහාණය විය යුත්තේ ඇයි මේ ඥාණයට පස්සේ මේ ඥාණය පහළවන්නේ මෙන්න මේ කියන මට්ටමට ඉතා ගැඹුරින් මේ තේරවාදයේ විශ්ලේෂණය වෙලා තියෙනවා එතකොට මහත්මයාට එන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ ඉතින් තේරවාදයේ ඇතුළෙම ඔබ වහන්සේ තේරවාදයේ කියලා කියනවා තේරවාදයේ ඇතුළෙම වෙන ක්‍රම තියෙනවා ඒ නිසා තමයි මම කියන්නේ මේක තමයි තේරවාදය. දැන් අපි තීරණය කරගන්න, තමන් තීරණය කරගන්න, තේරවාදයේ ඇතුළට වැටෙන්නේ කවුද? තේරවාදයෙන් පිටට යන්නේ කවුද? දැන් අපි හිතමු මම නම කියන්නේ නැහැ. මම නම කිසිම ආකාරයකින් ස්වාමීන් වහන්සේ කෙනෙක් නමින් මම ආරෝචනය කරන්නේ නැහැ මේ වැඩසටහනේදී. ඒක සුදුසු නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. මොකද උදාහරණයකට අපි කියමුකෝ යම් කිසි මම හිතනවා යම් කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා. මම මේ අඩුපාඩුව කියනකොට ප්‍රසිද්ධියේ පිරිසක් ඉදිරියේ මහා ගුණස්කන්ධයක් තියෙන කෙනෙක්ගේ යම් ධර්මඥානෙ වෙන්න පුළුවන් යම් භාවනාවෙ වෙන්න පුළුවන් හැදියාවෙ වෙන්න පුළුවන් මේ අඩුව මම පිරිසකට කියනකොට මම අනිත් ගුණ ටික කියන්න යන්නේ නැහැ එනිසා පුද්ගල ප්‍රතිබද්ධව දේශනා කිරීමක් කරන්නේ නැහැ ඒක ඊළඟට. ඒකට අරණ විභංග අරණ විහාරී සූත්‍රය ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම කරුණ කියන පුද්ගලයා ගටන්නට එපා. ඒ තමයි අරණ විහාරී භික්ෂුව. අහවල් කිනා වැරදි, අහවල් කිනා හරි, අහවල් කිනා මෙහෙමයි. ඒක අදාළ වෙන්නේ නැහැ පුද්ගලිකවමට. තේරවාදයේ කියන එක ගැන මම වග කියනවා ඔය මහත්මයාට. මේක තමයි තේරවාදයේ කියන එකට මම වග කියනවා. ඒක ගැන මම ගැරන්ටිය දෙනවා. මේ මම කතා කරන්නේ පෞරාණික තේරවාදය. මේ තමයි
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනල්ලා පරපුරෙන් පරපුරා ආපු ත්‍රිපිටකය අටුවාචාරින් වහන්සේලා අතින් විවරණය වෙලා ආපු ත්‍රිපිටකය නැත්තම් කෙනෙක් කියන්න පුළුවන්නේ අටුවාචාරින් වහන්සේ විනාශ කරා කියලා. ඒ මතේ මම නැහැ. මම මේ මතේ නැහැ. බුද්ධ ගෝසා වහන්සේ අටුවා ගිනි තිබ්බා කියන මතේ නැහැ මම. මේ ත්‍රිපිටකය විනාශ කරා හිතලම කියන මතේ මම නැහැ. ත්‍රිපිටකේ ආවා මිහිඳු ස්වාමින් වහන්සේ අරගෙන ආවා. ඇවිල්ලා ඒ ස්වාමින් වහන්සේකින් පරිලප් පැවතිලා මහා විහාර සම්ප්‍රදායේ මේක ආරක්ෂා කරමින් ඇවිල්ලා සංඝායනාවලින් සංග්‍රහිත වෙලා බුද්ධඝෝෂ නම් වූ තෙරුන් වහන්සේ විසින් ඒ තිබිච්ච පුරාණ ලංකාවේ භාෂාවෙන් තිබිච්ච අටුවාව පාලියට පරිවර්තනය කෙරිලා ඒක නැවත පසු කාලීනව ටීකා නමින් විවරණය කෙරිලා ආපු සම්ප්‍රදායක් තියෙනවා. ඒ සම්ප්‍රදාය ඒ විදිහට මම අර්ථකථනය කරු යම් යම් පොඩි අඩුපාඩුකම් වෙන්නට පුළුවන් මිනිස්සෙක් නිසා. ඒ අඩුපාඩුවක් වුණොත් බැරි වෙලා හරි මම පස්සේ දැනගත්තොත් මගේ අතින් වරදක් වුණා කියලා මම ඒක හරි ගස්සන. ඒක ගැන බාගෙන්නත් එපා. එහෙම කරලා තියෙනවා. යම් කිසි කරුණුව වැරදියට දේශනා කරලා ඒ කියන්නේ දේශනාවකදී පොඩි කරුණක් වැරදිලා ඒක හැමතිස්සෙම මම හදන්න යන්නේ නැහැ. නමක් කේ වැරදුනා කියලා හිතන්නකෝ. ඒක ගැන මම හදන්න යන්නේ. එහෙම කිව්වොත් එහෙම කෙලවරක් නෑ තියෙනවා මේක. ප්‍රධාන මාතෘකාවක් වෙනස් වුණා කියලා කියන්නේ අනුසය ගැන මම හිතන් හිටපු අදහසක් කාලෙකදී ඒ කාලෙදී ගොඩාක් කල ඒ කාලෙදී වෙනස් වුණා. ඒ වෙලාවේ මම කියපු බණක් සම්පූර්ණයෙන් හරි ගැස්සුවා ඒ පොත. මොකද ඒක මම මට බෑ තේරවාදයේ වෙනුවෙන් මගේ අදහස ඉදිරිපත් කරන්න. මම රුචිද නැද්ද කියන එකත් අදාළ නෑ එතන. තියෙන්නේ මොකද්ද කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා මෙතන කතා වෙන්නේ තේරවාදය ගැන මම වග කියනවා මෙතන කියවෙන. හැබැයි ඒකෙදී පින්වතුන්ට හිතෙන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ කියන එකයි අර ස්වාමින් වහන්සේ කියන එකයි වෙනස්. එතකොට බලන්න හොයන්න ඒ කියන්නේ තේරවාදයද ඒ අනිත් කෙනාගේ අදහසද? අපි අදහසක් කියනකොට මම හැමතිස්සෙම කෝට් කරනවා මේ සූත්‍රයෙන් මේ අටුවාවෙන්. අටුවාවෙන් ගන්නවා. මොකද තේරවාදය කියන්නේ අටුවාව. ඒකට ලැජ්ජ වෙන්නේ නැහැ. තීඛාවෙන් ගන්නවා. පසුකාලීන ආචාර්යවරුන් රේරුකාණි ස්වාමීන් වහන්සේ තේරවාදී නියෝජනය කරා. ඇයි ඒ? ඒ තේරවාද සම්ප්‍රදායයේ ක්‍රමයට ඉගෙන ගත්තා කියන්නේ. මම ඒක දැක්කා බුරුමේ ගියා. ඒක මගේ ඇස් දෙකෙන් මම දැක්කා බුරුමේ තියෙන තේරවාද ඉගැන්වීම. තේරවාද සම්ප්‍රදාය. ඒ කට්ටිය කියනවා මේක ලංකාවෙන් ආවේ ස්වාමීන් වහන්සේ. ඒක ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා මගේ කල්යාණ මිත්‍රයෝ. මම ඉගෙන ගත්තේ යම් පමණකට. මට ගැටලුවක් ආපු වෙලාවක මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. සමහර අය මගේ ශිෂ්‍යයෝ. මට අහන්න මම ඒ ප්‍රශ්නේ මට නෑ නිහත් ඒ කෝලෙග්ගේ ගහනවා කියන එක. ඒක අහලා බැරි වෙලා හරි ඔය පින්වතුන් අහන ප්‍රශ්නයක් මට විසඳගන්න බැරි වුණොත් ඒ තේරවාද සම්ප්‍රදායේ මටත් වඩා ගැඹුරින් අර කන්ස්ට්‍රේන්ස් ඉගෙන ගත්තා ඉන්නවා. කන්ස්ට්‍රේන්ස් පාලි භාෂාවේ ඉතාලම ගැඹුරට ගියපු ස්වාමීන් වහන්සේ ඉන්නවා ලංකාවේ. පස්සේ මම නම් එහෙම කියන්නම්. පဋාණේ එහි ඉගෙනගෙන ඉතාලම ගැඹුරින් ඉගෙනගෙන ඒ ස්වාමීන් වහන්සේලා උගන්නපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අංගුත්තර නිකාය විනය පිටකයම ධම්මපදයේ අටුවා සහිතව පදයක් පදයක් ගානේ පරමාර්ථ වශයෙන් කඩලා ඉගෙනගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අටුවාව වාක් ඡේදයක් ගානේ දහ ක්‍රමයකට ඉගෙන ගන්න පුළුවන් උගන්නන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා අපි ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේලා මේ තේරවාද ධර්මායතනට සම්බන්ධයි. මම මේ පෙනී සිටින්නේ මම විතරයි මේ වෙලාවේ. ඉතින් ඒ නිසා ඒ තේරවාද දේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ තේරවාද සම්ප්‍රදායේ පෞරාණික ක්‍රමෙන් ඉගෙනගත්ත කෙනෙක්. කවුරු හරි අහුවොත් මැදදි බුරුමේදි වෙනස් වුණාද ලංකාවේ වෙනස් වුණාද ඒ සැකය ගැන මම යන්නේ නැහැ. ඒක බොළඳ සැකයක්. ඒ වගේ තර්කයක් ගේනවා නම් කවුරු හරි හේතු යුක්ති ඇතුව ගේන්න. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පොත් ටික ගිනි තිබ්බා කියලා කවුරු හරි කිව්වොත් ඒකට හේතුවක් ගේන්න. කාට හරි පෙනිච්ච පළියට කියලා හරියන්නේ නැහැ. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පොට්ටික පරණ පරියට පරිවර්තනය කරලා පරණ පොට්ටික අටුවා ටික ගිනි තිබ්බා කියන අදහසක් තියෙනවා බුරුමේ ලියවිච්ච එක්තරා පරණ පොතක. මේ පොත ක්‍රිස්තු වර්ෂ බොහෝ කාලෙකදී, ඒ කියන්නේ 15 වෙනි සියවසට මෙහා ලියවිච්ච පොතක්. නමුත් ඒ අදහස අපි නෙවෙයි බුදුදහම දිහා තනිකර ඔබ්ජෙක්ටිව් කෝණකින් බලන බටහිර උගතුන් පවා ඒ කට්ටිය ශ්‍රද්ධාවකින් ශ්‍රද්ධාවක් මත නෙමෙයිනේ කෙලිම ඇනලිසිස් එකක්. ඒ කට්ටිය පවා කියනවා ගිනි තිබ්බා විය නොහැකි එක සාධකයක්.
මහා අටුවාවේ තියෙන සමහර ඉතිහාසමය සාධක මහා අටුවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මහා අටුවා පරිවර්තනය කරන්නේ මහා වංශය ලියවෙන්නේ එකම කාලෙ. ඉතිහාසමය තොරතුරු තියෙන රජවරු දෙන්න සමානයි. මහා අටුවාවේ තියෙන පාලි අටුවා මහා අටුවාවේ තියෙන පාලි අටුවාවේ නැති ඉතිහාසමය තොරතුරු මහා වංශ ටීකාවේ තියෙනවා. මහා වංශ ටීකාවේ ලියවෙන්නේ Mahanama Swami Nahansike Gola Parapure. Maha Atuwawa Thibila Thiyena Wenakota. Ai eka nathi une. Eka hetu sadaka thiyena. Eka upakalpanayak thiyena hetu sadaka. E gini thibba kiyana ekata sadaka naha. Wenas kara kiyana ekata sadaka naha. Nika ahasata minissunda kiyanna puluwa. Mokadda fact eka? Mokadda karuna? ඒ කරුණ මතයි පෞද්ගලිකව මම පදනම් වෙන්නේ කෙනෙක් කිව්ව පරිදි විශ්වාස කරන්නේ. නමුත් ථේරවාදයේ කියන එක මේ වගේ සම්ප්‍රදායක අපේ බුරුමේ තියෙන අවුරුදු දහස් ගණන් පරණ සම්ප්‍රදායන්. එක සම්ප්‍රදායක් තියෙනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඩය මාස 3ක් උගන්වනවා. අද වෙනකොට එක්කෙනා ඉන්නේ ඒ ක්‍රමයට ඉගෙන ගත්ත අපි හිතනවා රේරුකාණී ස්වාමීන් වහන්සේ ඒ ක්‍රමයට ඉගෙන ගත්ත කෙනෙක් අපිට තාම ෆැක්ට් එක ප්‍රූව් කරන්න නැහැ. නමුත් බොහෝ දුරට ඒක ඉගෙන ගත්ත කෙනෙක්. ඒ ක්‍රමයට තමයි දැන් බුරුමේ තියෙන ක්‍රමවේදය හදලා තියෙන්නේ. හයවෙනි සංඝායනාව එනකොට මුළු ත්‍රිපිටකයම සියල්ල කටපාඩම් කරපු කෙනෙක් බුරුමේ හවු වෙනවා. මතක තියාගන්න බුරුමේ ඊට පස්සේ එයා තමයි විචිත්‍ර සාරාභි වංශ කියන ස්වාමින් වහන්සේ හයවෙනි සංඝායනාවේදී මහා ශීෂ්‍යයෝ ලක්ෂයක් ස්වාමින් වහන්සේලා අතරින් තෝරගන්න කෙනෙක්. උන්වහන්සේ හෙට අහන ප්‍රශ්නේ අර ස්වාමින් වහන්සේ දන්නේ නැහැ. 2000ක් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රශ්න අහනවා ඒ වෙලාවේ තමයි සූත්‍රයේ කටපාඩමින් කියන්නට උන් දෙන්න කතා කරලා නෙවෙයි ඉන්නේ මොන සූත්‍රය හයිද නැහැ බුරුමේ තියෙනවා ත්‍රිපිටක ධාරී විභාගය ත්‍රිපිටකේ කටපාඩම් කරනවා ත්‍රිපිටකය කෝවිද කියලා ත්‍රිපිටකය ලියනවා ඒක විභාගය ලියනවා ඒකට එන්නට තමයි එන්නට බෑ නිකන් කෙනෙක්ට කියලා ත්‍රිපිටකේ කටපාඩම් කරලා ලියන්නට බෑ ඒ යම් ක්‍රම වේ තේරවාද ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදෙට ඉගෙනගෙන ඒ ස්ටේජස් තුනක් පහු කරන්නට උනේ පහු කරපු කෙනාට විතරයි ත්‍රිපිටකේ කටපාඩම් කරන්නට විභාගයට යන්නට අවසර තියෙන්නේ මේවා තමයි ෆන්ඩමෙන්ටල්ස් හැබැයි මම කියනවා බුරුමේ ෆන්ඩමෙන්ටල්ස් එකතු කිරීමේ යම් අඩුවක් තියෙනවා ඒ අඩුව අපි යම් ක්‍රමයකට පුරව ගන්නට ඕන. ඒක මම කියන්නේ මම මහලුකු දෙයක් කරනවා කියලා අපි යාළුවෙක්වත් කතා කරපු දෙයක්. යම් ක්‍රමයකට මේ ෆන්ඩමෙන්ටල්ස් ගැදෙවෙච්ච අඩුවක් තියෙනවා. ඒ අඩුව හැදෙන්නට ඕනේ. කන්ස්ට්‍රේන්ස් ගත්තොත් බුරුමය කියන එක අතිශයින් පරිපූර්ණයි. ඒ විදිහට ඉගෙනගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා රේරුකාණී ස්වාමීන් වහන්සේ කියනකොට මම තේරවාද සම්ප්‍රදාය නියෝජනය කරනවා උන්වහන්සේව. ලේඩිස් යාඩෝ ඥානද ස්වාමීන් වහන්සේ එම කෙනෙක්. ඒ නිසා තේරවාදේවම උගන්වනවා තේරවාදේ මට කියන්නට පුළුවන් මුල ඉඳන් අගට ඉතා නිවැරදිව ධර්මයේ විශ්ලේෂණය වෙලා තියෙනවා නිවැරදිව නිවැරදිව කියලා කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී නොවන ලෙස ඕක තමයි මට කියන්න තියෙන්නේ ඒ තේරවාද ධර්මය හරිද වැරදිද කියන එක ඒකෙන් තීරණය කරන්න බෑ යම් කිසි දෙයක් විවරණය කරාම ඒකේ තාර්කික භව මත ඒක සාර්ථක වෙන්නට පුළුවන් හැබැයි whether it's a fact or not ඒක තවත් මේක සර්වබලධාරී දෙවියන් වහන්සේ ගැන පැවැත්මට යම් යම් තර්කමය සාධක ඉදිරිපත් කළ ලස්සන චිත්‍රයක් ගේන්නට පුළුවන් මිනිනට අමාරු ප්‍රශ්න තියෙනවා ඒක ඉගෙනගෙන තියෙනවනම් දන්නවා මිනිනට අමාරුයි ඉන්නවා සමහර විද්‍යාඥයෝ දේව විශ්වාසයේ ඉන්නවා මොකද තර්කණයක් ඉදිරිපත් කරන්න පුළුවන් තර්කණයකින් යමක් සාර්ථක වෙච්ච පමණින් ඒක සත්‍යයක් කියන්නට යන්නේ නැහැ මම ප්‍රසිද්ධිය යන්නේ. පෞද්ගලික කතා වෙන එකක්. ඒ නිසා ඔබතුමාට අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ තේරවාදය හරිද වැරදිද කියන වචනේ මගින් පිට වෙන්නේ නැහැ. තේරවාදය තමයි නිවැරදි අනිත් ඒවාට වඩා මේක සාර්ථකයි කියන වචනේ මගින් පිට වෙන්නේ නැහැ. හැබැයි තේරවාදය anu කවරක්ද තේරවාදයේ ඇතුළෙම කොහොමද තේරවාදය පැහැදිලි කරන්නේ කොතෙක් දුරට තේරවාදයේ පදනම් වෙච්ච ත්‍රිපිටකයට අනුව තේරවාදය විස්තර වෙලා තියෙනවාද කියන කතාව කෙසේද තේරවාදයට අනුව නිවන් දකින්නේ කියන කතාව විස්තර කරනවා හැබැයි අද තියෙන විස්තර විවරණ ගැන මම වග කියන්නේ නැහැ අහවල් ස්වාමින් වහන්සේ මෙහෙම විස්තර කරා අහවල් ස්වාමින් වහන්සේ මෙහෙම විස්තර කරා කියන එක ගැන මගේ වගකීමක් නැහැ හැබැයි මම තේරවාදය කියන එක පෞරාණිකව ආපු විශේෂයෙන් බුරුම රටේ අවුරුදු දහස් ගණනක් පැරණිම ආරක්ෂා වෙලා තිබිච්ච ඒ තේරවාදය මට හැකි පමණින් විස්තර කිරීම තමයි මෙතන කෙරේ. මම හිතනවා දීර්ඝ උත්තරයක් බලාපොරොත්තු වෙච්ච උත්තරේ දන්නේ නැහැ. ඕක තමයි මට දෙන්න තියෙන්නේ.